ඔමානයේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වුණා. ඒ වර්ල්ඩ් ජේන්ස් කණ්ඩායම සහ ආසියා ලයන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනු ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිස ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 නිමා කළේ කඩුලු පහක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්. ඉනිමේ පළමු කඩුලු දෙක නුවන් කුලසේකර විසින් දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ පිල් මස්ටර්ඩ් ලකුණු 7කට සහ කෙවින් ඕබ්‍රයන් ලකුණු 2කටයි. යලිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළ කෙවින් පීටර්සන් ලකුණු 48ක් රැස් කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්. 6 පාර පහක් හා 4 පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පීටර්සන්ගේ කඩුල දවා ගැනීමට සමත් වුණ චමින් දවාස් විසින් බ්‍රැඩ් හැඩින් පන්දු 16කින් ලකුණු 37ක් ලබා සිටියේදී දැවී ගියේ මුත්තයා මුරලිදරන් යොමු කළ පන්දුව කමුවේ ටීඑම් දිල්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් කොරේ ඇන්ඩර්සන් නොදවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 6 පාර 8ක් හා 4 පාර 7ක් ඇතුළත්. ඒ අනුව ලකුණු 256ක දෙවන්ත ඉලක්කයක් හඹා ගිය ආසියානු කණ්ඩායම සටන්කාමී ලෙස ක්‍රීඩා කරමින් පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 231ක් ලබා ගැනීමට සමත් වුණා. ආසියානු ඉනිමේ ආරම්භක කඩුල සඳහා සනත් ජයසූරිය සහ ටීඑම් දිල්සාන් සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ටීඑම් දිල්සාන් පන්දු 16කින් ලකුණු 25යි. සනත් ජයසූරිය පන්දු 23කින් ලකුණු 38යි. තරගයේ අවසන් මොහොතේදී වේගවත් ලකුණු රැස් කරමින් මොහමඩ් ජෝසප් නුවන්කුල සේකර සහ චමින්ද වාස් ආසියානු කණ්ඩායම ජයග්‍රහණයේ පෙනෙන මානියට රැගෙන ඒමට සමත් වුණා. කෙසේ වෙතත් අවසානයේදී ලෙජන්ඩ්ස් අවසන් මහා තරගය ලකුණු 25කින් ජයග්‍රහණය කිරීමට ලෝක කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේදී කණ්ඩායම් දෙකම එක් වී රැස් කළ ලකුණු සංඛ්‍යාව 487ක් ලෙස වාර්තා වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.